කාර්ය බහුලව සෞඛ්‍ය සම්පන්න ආහාර වලට කැමති ඔබට ඕට්ස් ආහාරය ගැන යම් දැනුවත් කිරීමක් සමග එය පිළියෙල කරගන්නා එක් ක්‍රමයක් ගැන කියලා දෙන්නම්. එක් අයෙකුට වේලකට සරලන ප්‍රමාණය ග්‍රෑම් 50ක් වන අතර එය කප් එකකින් භාගයක් වේ. ලංකාවේ අම්මලා අතර ජනප්‍රිය නැති මේ ඉතා ගුණදායක ආහාරයෙන් දෛනික ෆයිබර් අවශ්‍යතාවයෙන් 44%ක පමණ ප්‍රමාණයක් සපුර ගන්න ඔබට පුළුවන්. මීට අමතරව විටමින් වර්ග සහ ශරීරයට අත්‍යවශ්‍ය පෝෂක රැසක් මේ ඕට්ස් ධාන්‍ය ආහාරයේ අඩංගු වෙනවා. දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ නිරෝගී බව රැකගන්න ඔයත් අදම මේ ආහාරය ගැන දැනුවත් වෙලා භාවිතයට ගන්න. ඒ වගේම මාස 7-8 කාලයේ සිට ඉහළට දරුවාට සහ තරුණ ඔබටත් ගැහෙන පිරිමි භේදයකින් තොරව පාවිච්චි කරන්න පුළුවනි. කාය වර්ධනය කරන අය ගොඩක් හිතන් ඉන්නේ ප්‍රෝටීන් විතරක් ඇඟ හදාගන්න ප්‍රමාණවත් කියලා. ඒත් පේශි වර්ධනයට ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට් සහ මේදයත් අවශ්‍ය වෙනවා. පුදුමය නම් මේ සියල්ලම ඕට්ස් වල අන්තර්ගත වීමයි. ඕට්ස් දිනපතා ආහාරයට ගැනීමේදී ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පහත දාගන්න ඔයාට පුළුවන්. රුධිරගත සීනි මට්ටමද අඩු කර ගැනීමට ඕට්ස් ඉවහල් වෙනවා. මේ ඕට්ස් හදාගන්න එක ක්‍රමයක් විතරයි. ඉදිරියේදී කම්මැලිකමක් නැතුව ඕට්ස් කන්න ඕට්ස් හදාගන්න ක්‍රම කීපයක් මම ඔයාලට අරගෙන එන්නම්. අපි දැන් බලමු මේ ඕට්ස් එක හදාගන්න විදිහ. ඕට්ස් හදපුවාම මේ වළඳ හොදගන්න ටිකක් අමාරුයි. ඒ හින්දා ඔයාට තියෙනවා නම් නන් ස්ටික් භාජනයක්ම මේ ඕට්ස් එක හදාගන්න ගන්න. ඒකට වතුර කප් 3 කාලක් දාන්න. වතුර ටික හොඳට නටනකොට ඕට්ස් මේස හැඳි 4 හමාරක් දාගන්න. දැන් මේ ටික හොඳට හැඳෙන් කලවම් කරලා ඔයාලගේ රස අනුව ලුණු පොඩ්ඩක් එකතු කරගන්න. ඊට පස්සේ මම මෙතන අරගෙන තියෙන ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි 3ක් එකතු කරනවා. ඔයාලට ලොง ලයිෆ් මිල්ක් උනන් ගන්න පුළුවන්. මම මෙතන අරගෙන තියෙන්නේ ඉතා ඉක්මනින් උයා ගන්න පුළුවන් ෂණික ඕට්ස් කියන జాතිය. ඒ නිසා තමයි මෙච්චර ඉක්මනට ඕට්ස් එක හදාගත්තේ. ඊට පස්සේ මේ කිරි ටික නටනකන් ඉඳලා වතුර දාලා පොතු අරගත්තු ආමන්ඩ් ඇට කිහිපයක් ඔයාට එකතු කරගන්න පුළුවන්. ලිපෙන් බාලා ඔයා කන්න ගන්න ලෑස්ති වෙනකොට ඔයාට මුදුරක් පළම් කිහිපයක් එකතු කරගන්න පුළුවන්. ඇඟ අඩු කරගන්න වගේම ඇඟේ බරමට්ටම හරියට තියාගෙන සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්න ඕට්ස් වලින් හදපු කෑම ජාති කිහිපයක්ම මම ඉදිරියේදී අරගෙන එන්නම්. ඉතින් මේ වීඩියෝ එකට කැමති නම් ඔයාලා ලයික් කරලා කමෙන්ට් කරන්න, ඒ වගේම යාළුවොත් එක්ක ෂෙයා කරන්න. තවත් වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම බුදු සරණයි.